अद कृत्याधिकारी मंडले सिदूनु सियलुम करुणु कारण अपे माध्य वेदी तुम लावन उप सिरु दिनाटम अपे पक्षे महालेखम तुम अनिवार्यम धनुम दई ए सिदूनु क्रियादा बोम पहदिलिवम अभी प्रकाशकर सिटिनवा देशीय संपत् विकुणन्ने नति कियला बलेट आपु मे रजय 69 लक्षयकगे 68 लक्षयकगे ई विश्वासय अद पळुदु करला तिबेनवा इतिन अत्त वशेन्म आंडुवट उत्तर बदिन्न सिद्ध वेनवा जातिक संपत् विकुणन्ने नति कियला बलेट आपु कोट्टासय अद संपूर्णम वेनस देयक करन्न ए निसा एकट उत्तर बदिन्न तियेन्ने रजयट මේ රජයේ බලයට පත් වූ දවසේ සිට ඔබතුමන්ලාට පුළුවන් මාධ්‍යවේදී තුමන්ලා හැටියට විකිණීමේ ක්‍රියාවලිය ඉතාමත්ම දැඩි උනන්දුවකින් ඕනෑකමකින් ක්‍රියාත්මක කරා. ඒක මේ අදියේ සිද්ධියක් නෙවෙයි. බලයට ආපු දවසේ ඉඳලා මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ ජාතික සම්පත් කොයි ආකාරයටද ආරක්ෂා කරන්නේ කොයි ආකාරයටද කළමනාකරණය කරන්නේ ඒ වගේම විදේශ ආයෝජන අපේ රටට අවශ්‍යයි කොහොමද මේ විදේශ ආයෝජන අපේ රටට ලබා ගන්න මේව පිළිබඳව නැවුම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබෙනවා ඒ වැඩපිළිවෙල තුළ අපි අපේකම රටේකම අපේ අයිතිය සුරක්ෂා කරගනිමින් ඒ වගේම ජාත්‍යන්තර ආයෝජන අපේ රටට ගෙන්වා ගැනීම ක්‍රමවේද සකස් කරමින් අපි ඉදිරි ගමනක් යා යුතුයි කියන එකයි අපේ අදහස. බොහෝ චෝදනාව තමයි මේ 2015 සමයේ තමයි මේ ජාතිය විකුණන්න තීරණය කරලා තිබුණේ මේ ජාතිය මෙහෙම ජපානයේ සහ ඉන්දියාවට දෙන්න තීරණය කරලා තිබුණේ ඒ නිසා තමයි අපිට මේක දෙන්න වෙන්නේ කියලා මතයක් තියෙනවා. මොකද ඔබතුමත් ඒ කාලේ ප්‍රබල කැපිටල් කැපිටල් हेटनाम लक्ष्य हेटाट लक्ष्य छंदे दुमने दिदास पहलवे आंडू खरपु देखर नवीन हेटानम लक्ष्य हेटाट लक्ष्य जनाधिपति वर्णित महामति वर्णित चंदेलबाद उन्ने विनत गमन कट सौभाग्य इदिरी दक्मट इन सा रजे वग की मतमाई तमंगे वरमट अनुकटितु कित මම ඇත්තම කතා කරනවා නම් මේ ප්‍රශ්නය යොමු කරන්නට ඕන වර්තමාන රජයට විපක්ෂය අපි කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටීම. ඒ නිසා බඳවා ගැනීම කිරීමක් විපක්ෂයෙන් කොහෙවත් සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාල අනුමත කරනවද මේ කාර්තුසා තියෙන්න ඕනද එපාද මොකද ඒක රජයේ වගකීම. රජය ජන වර්මක් සමග ආවා ඒ වර්ම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක ඒ ඇත්ත තීන්දුව කරන්නට ඕන. ඒ කියන්නේ ඔබතුමා කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ. ඒක තමයි මම දෙන කෙලින් උත්තරේ. ඔබතුමා මොනවද කියන්නේ මේක? ඔබතුමාගේ අර්ථකථනයක් තමයි දෙන උත්තර ආකාරය ගැන මේක තමයි මගේ උත්තරේ.